ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා දින්වන් දසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා මට මේ පංචශීලයේ රකින්න ආශිර්වාද ලැබේවා කියලා නිටතර නිටතර ලෝකයක් මිනිසු කාම ඉල්ලද්දී දුවගලෙදී පුතාගලෙදී අරයට දරුවෝ නැහැ මෙයාට දරුවෝ නැහැ අනේ මට අර අනවින මේ කොඩි වින කියද්දී ඒ අතර එක්කෙනෙක් පංචශීල රකින්න ආශිර්වාද ඉල්ලද්දී බොරළු ගොඩේ මැණිකක් වාගේ සත්පුරුෂ දෙවිවරුන්ට යාව පේනවා එයා ඉල්ලන්නේ කාමේ නේ නිකම්ම වැරද්දකින් නැගී හිටි මකිල්ලන්නේ එයාව පේනවා බොරළු ගොඩේ නිල් මැණිකක් වාගේ රුවන්වැලි සෑයටම යන්න කියන්නේ ඇයි තිස් පැයේම මහා සෑයේ පැදකුණු කර කර සදෙව්ලෝ වාසි දිවුරු ඉන්නවා උදව් කරනවා හැබැයි සරණේ පිහිටන්න ඕන තිසරණේ පිහිටන්න ඕන ඒ නිසා මතක තියාගන්න තිසරණේ කිල්ටි කරගන්න එපා තිසරණේ සරණ ගිය කෙනා වෙන දේවල් ළඟ දන ගහන්නේ නැත බුදුන් උපන්නේ ලංකාවේ කියන වගේ ආර්ය උපවාද කනට ඇහුණත් බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්නවා තරම් භයානකයි ඊට පස්සේ මේ විදියට පංචශීලයේ රැකගෙන තුතිසරණේ පිහිටලා ආන ආරක්ෂාවකට පත් වෙන කෙනා ත සුගති හිමි ඇයි ඒකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් එයා අපාය යන්නේ නැහැ පහය මානසන්දේහං දේවකායා පරිපූර්ණේ සම්ති මේ මිනිස්සුරු අතෑරපු ගමම්ම දිව්‍ය වූ ශරීරයක් කරා ඔහු යනවා එච්චරයිම විසඳුම පරණ ඕනතරම් වැරදි තියෙන්න පුළුවන් නැති කෙනෙක් නැහැ ඒකාන්තයෙන් නැහැ ඔක්කොම වැරදිලා තියෙන්නේ අලුතෙන් හැදෙන්න මඬ ගොහරුවක පිපුන නෙළුමක් වගේ බුදුන් සරණ ගිය කෙනාගේ ජීවිතේ අලුතෙන් බබලෙයි මේ බණට ගහලා ඇත්තරම පිනක් තියෙන කෙනෙක් ඉන්නවනම් එක වැරද්දක් හරි හදාගන්නේ දරුවනේ කසාද බඳින්න කලින් තනිකඩ වෙන්නකොට කෙල්ලෙක් රාග හිතෙන් කොල්ලෙක්ගේ අතක්වත් අල්ලන් දෙපා ඒක පාපයක් ඒකද කියන්නේ බඹසර කැඩුනා කියලා. රාග හිතෙන් කොල්ලෙක් බඳින්න කලින් කෙල්ලෙක්ගේ අතක්වත් රාග හිතෙන් අල්ලන්න එපා. ඒකද කියන්නේ බඹසර කැඩුනා කියලා. එවැනි පිරිසුදු ජීවිත තමයි බුද්ධ කාලේ තිබ්බේ. ඒ ඇත්තෝ නිවන් දැක්කේ. බැන්දට පස්සේ තමාගේ බිරිඳ විතරයි වෙන බිරිඳක් ගැන හිතන්නේවත් නැහැ කිව්වොත් අද කාලේක බොරු. හිත නොම ගිහලා ඉවරයි. හිතට ජරා සිතිවිලි එයි. ඒ වෙලාවට හිතන්න මම බැඳපු එකෙක් කියලා. මම බැඳපු එකියක්. මේ මට දරුවෝ ඉන්නවා කියලා හිතන්න. එහෙම හිත සංවර කරගන්න. ඒක අද කාලේ හිටිට බඹසරක්. විවාහ වුණ කෙනා බිරිඳකින් විතරක් සතුටු වෙන එක ඒක විවාහ ජීවිතේ බඹසර. විවාහ නොවුණ කෙනාගේ බඹසර තමයි විවාහ වෙන්න කලින් කාන්තාවක්වත් පිරිමියෙක්වත් ඇසුරු කරන්නේ නැහැ. ඒ වගේ බඹසරක් රකින්නකොට ඒක උතුම් සීලයක්. සීලේ දාන ලක්ෂයකට වැඩිය මහත්ඵලයි. සීලේ දාන ලක්ෂයකට වැඩිය මහත්ඵලයි. ඊළඟට හිතන්න දැන් මැරුණොත් කොහෙද මං යන්නේ කියලා. එතකොට භයානක බව තේරෙයි. ඇයි අපි පැලෑන් කරගෙන ඉන්නවා වයසට ගියාට පස්සේ සිල් ගන්නවා කියලා. තව එක්කෙනෙක් ජීවත් වෙන්නේ අවුරුදු 5යි නම් මේ වෙසක් එකට සිල් ගත්තේ නැත්තම් තව පොයවල් 4යි තියෙන වෙසක්. ඔය එකක ලෙඩක් හැදිලා ඉස්පිරිතාලේ ඉන්න උනොත් කොයින් වර යන්නේ නැහැ දෑ කට්ටියක් එදාට කඩාපාත් වුණොත් ලෙඩ ඇඳේ ඉන්න උනොත් තමන්ද දරුවෙක් ලෙඩ වෙලා හරි ළඟ ඉන්න උනොත් ඒ පොයවල් ටිකත් ඉවරයි මනුස්ස ලෝකෙ ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල් සිහි කරන ලෝකයාම වදින පුදන දවසේ
සිල් ගන්නවත් නැතුව මැරිලා තියෙන්නේ. මාසෙට පොයවල් 12යිනේ සිල් ගත්තත් කොච්චර පව් වැඩ මිනිසුන්ගේ අතින් වෙනවද? ඕවා ගෙවා ගන්න පුළුවන් ද? අන්තපිරිකරයක් පූජා කරලා ලොකු පව් ගන්නෙ මම මේ කියන්නේ. සෑයට පස්සහරවලක් කෙනෙක් දුගතිය ඉපදුනා නම් කොළු සමාජයේ කික්ගින්වත් සපෝට් එකක් නැහැ මේකට. කොල්ල කතාව පටන් ගන්නකොටම වල් කතාවකින් පටන් ගන්න. ගංජස් අඩියකින් ඉවර වෙන්නේ. කෙල්ලොත් එහෙමයි. හපන්. සමාජයෙන් සපෝට් එකක් නැහැ. ගොඩාක් දේවල් අතාරින්න වෙයි. අද මන් ළඟට අඬාගෙන ආපු මේ අවුරුදු 20 කොල්ලා කියනවා ස්වාමීනි මම මේක වැරද්දක් කියලා දැන දැන මේ කොල්ලොත් එක හිටියේ අපිට උදව්වට කවුරුත් නැති වෙයි කියලා. මංකෝ යකෝතෝ පව් කරලා තෝ මැරුණාට පස්සේ ওই යාළුවන්ගේ කර උඩින් ගියත් තෝ යන්නේ නිරේනම්. උඹ ওই වැරද්ද අතෑරියට පස්සේ තෝගේ යාළුව ඔක්කොම උඹව අතාරී. උඹ කානුවක වැටලා කුණු වුණත් උඹ ඉපදිලා ඉන්නේ දෙව්ලොවනේ. ඒ නිසා පව් කාර්යයන්ගේ කරින් යනවට වැඩිය කානුවක මැරෙන්න කැමති යන් කිව්වා. පව්කාර ලෝකේ ලොක්කො විදියට හිටියත් බලු පෙරහැරි ඉස්සරෙන් යන එකත් බල්ලෙක්මයි. අඩුපාඩු හදාගෙන අමාරුවෙන් අඳා අඳා හරි සිල් කැඩි කැඩි හරි අදාගෙන හදාගෙන තෙරුවන් ගුණ සීකරගෙන වතපිරිත කියාගෙන බණ අහගෙන ඉන්න එක අමාරුවෙන් යන්නේ. සිංහයන්ගේ පෝලිමේ පිටිපස්සෙන් කොරගගා ගියත් සිංහෙක්මයි. ඒ නිසා සාමාන්‍ය ලෝකේ ලොක්කෝ වගේ හිටියට වැඩක් නැත. සත්පුරුෂයන්ගේ ලෝකේ අඬා අඬා ඵලයල්ලා. කාමයේ වෙනුවෙන් කඳුළු සලපු ඇස් වලින් මගේ බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා කඳුළු සලන්ට. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරලා ඇති වෙන චිත්ත ප්‍රසාදෙන් කෙලිස් ගිනි දවල දාන්න පිළිකාවකට කරන්ට් අල්ලනවා වගේ කෙලිස් ගින්නට බුදුගුණ හිත හිතා මේ ඇතුලේ ගින්න සිසිල් කරගන්නට අහන්ත ධර්මය. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ බොහෝ දෙනා මඟඵල ලැබුවේ භාවනා කරද්දී නෙවෙයි. කොහොමද මාර්ගඵල ලැබුවේ? බණ අහද්දී. සියයට 75ක් විතර මේ බුද්ධ ශාසනේ සසරින් ඈතර වුණ අය ඈතර වුණේ බණ අහද්දී. බණ අහනකොටයි අඩුපාඩු හදාගන්න නැමෙන්නේ හිත. මොකද මේ ලෝකෙ ගැන අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නේ. සද්ධර්මයේ හරි ධර්මයේ අහන්න ඕන. පුරුදු කරන්න පුළුවන් එකක් අහන්න ඕන. එකපාරම අභිධර්මයට අත තියෙනවා. එකපාරම පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්න ඕන කියලා අත තියෙනවා. මෙයින් බුද්ධ ගෞරව වෙලා ආර්ය උපවාද වෙලා කොහොමෙයි එවැනි උතුම් ධර්මයක් පිළිදන්නේ හිතේ? ඊට පස්සේ පංච උපාදානස්කන්ධේ පටිච්ච සමුප්පාදය අභිධර්මයේ ওই කරුණු ටිකක් මතක හිටලා වාද කර 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 යනවා. පණ්ඩිතකම් දොඩව දොඩව යනවා. පිහිටක් සලසා ගන්න තියෙන ධර්මය ආභරණයක් විදිහට පාවිච්චි කරලා වැජඹෙනවා. දුගති උපදින්නේ. තමම් පිහිටක් ගන්න නැතුව ලෝකෙට පුරසාරමට දොඩන දහම අන්ධෙක්ගේ අතේ තියෙන පහනක් වගේ. ඒ පහන තියෙන්නේ අන්ධෙක් ළඟ. ඒ නිසා පින්වත්නි ගැලවෙන්න බලන්න. ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ ওই විදිහට ගොඩාක් දෙනා දුගති යන බව වදාලා මේ විදිහටත් වදාලා පින්වත් සාරිපුත්ත යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් සබ්බේතේ සග්ග පරායන ඒ සියලු දෙනා සුගති උපදිනවා. ඒ නිසා සද්ධා මාත්‍රයක්වත් ඇති කරගන්නට ප්‍රේම මාත්‍රයක්වත් ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න
ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. තිසරණේම හිතේ පිහිටව ගන්න. වැරද්දෙන් ගැලවෙන්නත් එහෙම දැන් සමහර පින්තිනා හිතනවා මගේ අතින් මේ වැරද්ද වෙනවා මම මේක හදා ගන්න ඕන කියලා. එකපාර අමාරු වෙයි. දැන් කාමයට යොමු වෙච්ච කෙනෙක් ඉන්නවනම් ජරාව බලන්න ෆෝන් වලින් ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්නවනම් සමහරවිට බැල්මනම් මගේ දැරිමේ හැටියට කොල්ල 10ක් ඕවට ඇබ්බැහි වෙච්ච අය ගත්තොත් 8 දිනක් ගියවත් ඇඟේ ඉන්නවා. එතකොට කරන්න තියෙන්නේ බඹසර වාගේ උතුම් සීලය දවස් 7ක් රකින්න ඕන. කෙනෙක් කිසිම කාම ක්‍රියාවක් කරන්නේ නැහැ. රාගික දෙයක් කයින් කරන්නේ නැහැ. දවස් 7ක් සීල් රැකලා රුවන්වැලි මහසෑයේ ගවට ගිහිල්ලා මලක් නැති වුණත් කමන්නේ නැහැ. මහසෑයේ පාදම ළඟ බුදු සිරිපා ළඟ වැඳ වැටෙනා වගේ දඬ නමස්කාර කළා. මන් දවස් 7ක් රැකපු බඹසර ජීවිතේ මහසෑයට පූජා කරනවා ප්‍රතිපත් පූජාවක් විදිහට. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ පාපින් ගැලවිලා මගේ ජීවිතය හදාගන්න මට ආශිර්වාද කරන්න කියලා. එතනදී නු සිල් සමාදන් වෙලා ඉන්නවා. හැවිලා දවස් දෙක තුනක් යනකොට ආයින්ද බෑ. හිතේ කෙලෙස් ඇවිස්සෙනවා. ඉක්මනට හිතනවා නෑ නෑ මං රුවන්වැලිසෑය ගිහිල්ලා ඇවිල්ලා කරන දේක් කරනවා කියලා. ඉක්මනට රුවන්වැලිසෑයට ආපහු යනවා. ගිහිල්ලා කියනවා අනේ මට මේමයි අමාරුයි. ඉතින් මට සීලයේ සමාදන් වෙන්න මට රැක ගන්න ආශිර්වාද කරන්න කියලා ආයේ බඹසර සමාදන් වෙලා එනවා. ඕම හත් අට වතාවක් යනකොට අර බැම්ම කෙල්ලේනවා. බයයි. නිතර නිතර බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනකොට ලෝකේ බලවේග බයයි. අද කාලේ දන්නවා රුවන්වැලි සෑයට ගිහිල්ලා එනකොටත් දේවාලයකට පඳුරක් ගැට ගන්න එන්නේ කියලා. මේ බුදුන් ඇඳලා එන ගමන් පඳුරක් ගැට ගහගෙන එන්නේ. ඒකයි පිහිටන්නේ නැත්තේ. අහලා නැද්ද බුද්ධ කාලේ පොඩි ළමෙක් යක්කුව දෙන්න කියලා නමෝ බුද්ධාය කිව්වා කියලා රෑ එළි වෙනකන් රැක්ක කියලා? අද කාලේ යක්කුව ඇහිලා මේ 35 පිරික් කියනවනේ රකින්නේ නැහනේ. තිසරණේ. සරණ පිහිටපු කෙනා බුදුරජාණන්සේ සිහි කරපු පමහව ඇති සියලු ආරක්ෂාවට. දුටුගැමුණු මහරජුරු යුද්ධ 28ක් කළා. රජුරංග ඔටුන්නේ ලියලා තිබ්බා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා මට වෙන සරණක් නැහැ. බුදුන් සරණින් මට සියලු ආරක්ෂාවයි කියලා. බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සූර්යෝ තමනුදු. ඒ ගාථාව ලියාගෙන හිටියේ. යුද්ධෙට යනකොට ගාථා තුන සිහි කරනවා. සරණ සිහි කරනවා. එක ඊතලයක් රජුරංග ඇඟට වැදිලා නැහැ. කොහොමද? මේ ඇඟට එන ඊතලේ වදින්නේ නැත්නම් ඊනා කොහොම වදින්නද? ආදීෝනියන් අනවින කොඩිවින වදින්නේ තිසරණේ නෑ. මරණය දොරගන්නෝ නැත්නම් ටික ටික ලෙඩවි යනකොට ඔය උනාට අරහිමුත් පොඩ්ඩක් හොඳයිනේ. සියලු ප්‍රශ්න විසඳගෙන මැරිත් එකෙක් කියන්න බලන්න. ඔයාලා ගංගල ආච්චිල සියලා මැරිලා ඇති. එකෙක් කියන්න බලන්න සියලු ප්‍රශ්න විසඳගෙන මැරිච්ච කෙනෙක්. එහෙම නෑ. ඒ නිසා මේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ප්‍රශ්න ඉවර කරගන්න නම් බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝයා සරණ යන්න, පංචශීලයේ අමාරුවෙන් රකින්න. බුදුරජාණන් වහන්සේට සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් සබ්බේතේ සංඝපරායන ඒ සියලු දෙනා ස්වර්ගයේ උපදිනවා, දෙව්ලොව. ඒ නිසා අපි කාටත් දහසක් පව් යටකොට දහසක් පව් ගෙවා බුදුරජාණන් ගෙවීම පිණිස බුදුරජාණන් වහන්සේ සරණ යන්න අවංකවම ධර්මයේ සරණ යන්න සංඝයා සරණ යන්න සීලයක පිහිටන්ට වාසනාව උදා වේවා. සා. ඉතින් පින්වත්නි අද දවසේ මේ ධර්ම දානය මේ ගමේ පින්වතුන්ට ලබා දෙන්නෙත් ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී පතිගත කරලා ලෝකී සත්වයාට අහන්ට සලස්වන්නෙත් කුරුණෑගල නාගස්සින්න පදිංචි DJP ගුණශීලී මහත්මිය. ඉතින් මේ රැස්වන සියලු පින් සියලු දෙවිදේවතාවුන් නාමසේලාට අනුමෝදන් වේවා. සක්දිවිඳුන් සතරවරන් දෙවියන් සෙම්පති දෙවරු සුමන සමන් දෙවියන් ඇතුළු සියලු දෙවි දේවතාවුන් නාමසේලාට අනුමෝදන් වේවා.
मे बनति गहल कौरवर हितुअन अने मठ तुनुअंसरनेंत अने मठत् मंगी अकुशल दुर्कर गंत मठत् मंगी अड़पा हदागंत यंकिद ये अहिंसक सत्पुरुषे अंत देवर उदौकत्वा देव रेकवरने सरसत्वा मे अहिंसक मिनसुंट सुगति उपदींट रेकवरने सरसत्वा उपकार करत्वा दिव्योद गौतम ससुनी पीहित लबत्वा एवागे मीट वसरकट आसांदी अकल मरनेकट पत्तु नलिंग अरुन चिंतक पुतांट मे पिंग अनुमोदं वेवा अनुमोदं वेवा मे पौले कौरु मे परलोगे यंकिने पिंबला पुरुत्तिं मेत्नां ए सियलु दिनाट पिंग अनुमोदं वेवा मे वेहर विहारस्थान वेड हिटपु नायक स्वामी अपवत्वी सिटित्नां ए नायक हिमिवरुंट मे पिंग अनुमोदं वेवा ओब कौरु नमि मे परलोगे ज्ञातिंट मे पिंग अनुमोदं वी परलो सपे वेवा किट साधुकयान एवागे मे पिंकम इताम सार्थक करगंट अपमन सहयोगयक दुन्नी अपगे पिंवत किडपुल पांसली गरुतर अपे नायक स्वामी नांसी तिंगुन्नांसी आशीर्वादें उपकारें पूर्ण सहयोगे मे कटयुतु सिद्ध वेन्नी इतिंग किडपुल पांसली अपे नायक हामदुरु निदुक वेवा नीरोगी वेवा सुपत् वेवा भूकल वेडवासे करत्वा पिंगवत नायक स्वामी नाम से गौतम ससुने पीट लबत्वा पिंगवत मेरस्कर गांति दुना सेलु पुन्नी धर्मयं एकांतें विशेषें अनुमोदं करनवा मे विदियट सत्वया सतरापाय यनकुट परिसरयक हेदिला तियेद्दी मेवा अपि दान्नेवन नैतुव मेरेंड वेन्नी मेवा मे अहंत लभिन्नि अपिट अपे गुरु स्वामी उपदेश अपे गुरु स्वामी नांसी पहल नोवेन्द अपे वे हांग कविस्या बलंड हतर वेत्तेम मिनिस्सु दुगतीर्णि वेटेन्नि सा मागे गुरु स्वामी नांसीट मे पिं अनुमोदं वीवा मेवनि धर्मदेशना सीमट अपे नालिकाव समग एक्वन्न बुधबन टीवी सब्सक्राइब करगने आना।